සිත්සලන්තේ ජිනීවා නුවර මානව හිමිකම් කාර්යාලයේ ඉදිරිපිට පැවති මෙම විරෝධතාව සංවිධානය කළේ ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, පෝලන්තය, ස්වීඩනය, මහා බ්‍රිතාන්‍ය සහ ඩුබායි රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින්. ඔවුන් අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට කෙරෙන බලපෑම් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය වහාම නවතා දැමිය යුතු බවයි. ඒ වර්තමාන පාලකයෝ මෙවරත් රණවිරුවාව සහ අපේ ජාතිය පාවා දීලා තියෙනවා. ඒකට විරුද්ධව අපි හෙට ඉඳන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ විවිධ අවස්ථාවල ප්‍රකාශ නිකුත් කරමින් සහ මානව හිමිකම් කවුන්සිලයට පිස්සම් ඉදිරිපත් කරමින් මේ සතිය තුළ ලංකාවේ අභිමානය සහ රණවිරුවාගේ යථා තත්ත්වය පහදා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ අතර ප්‍රධාන සැසියට සමකාමීව අද දිනේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් වන M.A. සුමන්තිරන්, S. ශ්‍රීධරන් සහ උතුරු පළාත් සභා මන්ත්‍රී M.K. සිවාජිලිංගම්ගේ සහභාගිත්වයෙන් සමාන්තර සැසිවාරයන් කිහිපයක් පැවති අතර එම සැසිවාරයන් ආවරණය කිරීමට ගිය අද දෙරණ මාධ්‍යවේදියාට දෙමළ ඩයස්පෝරාවේ පුද්ගලයින් විසින් බාධා එල්ල කර තිබෙනවා. මේ අතර මහජන නියෝජිතයින් කිහිප දෙනෙක්ද මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළා. ශ්‍රී ලංකා රජය සම අනුග්‍රහය දක්වලා සහයෝගය දුන් ඒ යෝජනාවේ පළවෙනි වාක්‍යය තමයි මහ කොමසාරිස්තුමියගේ වාර්තාව අනුමත කරමින් හා අගය කරමින් අන් සියලු දේවල් පිළිබඳ මේ විදිහට වැඩ කරනවා කියලා. මහ කොමසාරිස්තුමියගේ වාර්තාවේ තියෙනවා ශවීන්ද්‍ර සිල්වා මැතිතුමා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානිය හැටියට පත් කරපු එක වැරදි කියලා. මේ අපේ රටේ යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා පත් කිරීමවත් ශ්‍රී ලංකා රජයට කරන්න බැරි නම් ඒක මොකද්ද ඉතිරි වෙන අපේ රටේ ස්වාධීනත්වයේ හා අභිමානය. ජිනීවාවල ගොස් එම යෝජනාවට සම අනුග්‍රහය දැක්වූ වහම සමස්ත වාර්තාවම අපි පිළිගත්තා වෙනවා. අපි යුද අපරාධ කළ බව පිළිගත්තා වෙනවා. එනිසා අපි නැවත වතාවක් ආණ්ඩුවට අවධාරණය කරනවා මේ රට තවත් අවාසනාවන්ත ඉරණමකට ගොදුරු කිරීමේ පාප කර්මය වහම නතර කරන්න කියලා. මේ අවුරුදු නොවැම්බර් මාසේ අනිවාර්යයෙන් මේ ආණ්ඩුව පරාජය වීමට නියමිතයි. නමුත් යන යකා කොරහත් බිඳගෙන යනවා වගේ මෙවැනි ජාත්‍යන්තර මර උගුලක ලංකාව සිර කරලා මේ ආණ්ඩුව ගියොත් මේ ආණ්ඩුවේ මැති ඇමති ධූර සියලු දෙනාටම ඒ පාපය, ඒ සාපය හිමි වෙනවා. සරත් ෆොන්සේකා කියන්නේ තමන් නායකත්වය දුන්න හමුදාව සුදුකොඩි ප්‍රශ්නෙකට පාවා දීලා අධිකරණයෙන් දඩුවම් ලැබූ තැනැත්තෙක්. ඉතින් එතුමා කරන්නාගොඩ මැතිතුමාව පාවා දුන්නාය කියන එක පුදුම යුතු දෙයක් නෙවෙයි, පාවා නොදුන්නා නම් තමයි පුදුමේ. රයිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඇතුළු මේ රජය තමයි රණවිරුවාව පහත් කරේ. ඊයේ දවසේ මම දැක්කා සරත් ෆොන්සේකා හිටපු හමුදාපතිවරයා. ඔහු කියනවා කරන්නාගොඩ නාවික හමුදාපතිවරයා මේ මිනිස් ඝාතන කරොබ්බවට සාක්ෂි තියනවා කියලා. මම නම් හිතන්නේ CID එක මුලින්ම වහම ගෙන්න ගන්න ඕන කාවද? සරත් පොන්සේකා. අද ආණ්ඩුව විසින් රටත් ත්‍රිවිධ හමුදාවත් රණවිරුවනුත් පාවලා දෙන්න හදනවා අතිශය බරපතල ලෙස දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද ටික ලබා ගැනීමේ ඌමනාවෙන්. සමහර විට ඥානසාර හඳුන නිදහස් වුණාට පස්සේ ලංකාවේ ඉන්නකකුත් නැහැ. ඒ තරම් කලකිරීමක් තිබෙන්නේ. පාලකයෝ පිළිබඳව අතිශය කලකිරීමක් තිබෙනවා. ඉන්නකසා බොහෝ හාමුදුරුවරු පිරිසක් මම හිතන්නේ විදේශගත වේවි ස්ථිර වශයෙන්ම මේ රට ඇතෑරලා යන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. අද විපක්ෂයේ සියල්ලම බලාපොරොත්තු වුණේ අපිව ජිනීවාවල කොටු කරන්නට. නමුත් ජිනීවාවල මානව අයිතිවාසිකම් කමිසම අද ලංකාවට තවත් අවුරුදු දෙකක් ඉඩ දුන්නා. ඒ කියන්නේ ලංකාව පිළිබඳ විශාල විශ්වාසයක් තහවුරු කරලා තියෙනවා අපේ රජය ගැන.